සෙල දෙනාටම අයිබෝන් මං අද මේ කෙටි වැඩසටහන ආරම්භ කරන්න ප්‍රථම යම් කිසි හැඳින්මීමක් කළ යුතු එෙනවා අපිමටි හත යම් වැඩසරහන් මාලාවක් පටන්ගත්තා පැය පැෑබාගේ විනාටි හතලිස්පාට වගේ සීම වූ කොටස් වශයෙන් ඒදී අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ අද දක්වා බුදු දහම ආගමක් හැටියට පරිවර්තනය වෙලා ඔයාකාරයෙන්ද මේ තත්ත්ව කරා එළඹුණේ කියන යිතිහාසික සංසිද්ධිමාලාවතමය පිහිදිී සාකච්ඡා කරන්නේ. දැක වැටසරන් දෙකක් අපි මිටිස්සෙල්ල කළා අදමං මේ මෙතන්දි මේ අවතීරණ වෙන්නේ ඉටොඩා ටිකක් වෙනස් විදිහකට අපි කතා කරන මාතෘකාවේ යම් 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 කුඩා කොටස් කුඩාත් තැන් අපිට තියෙනවා ඒ පෙන්නලා සමාජයට යම් පණිවිඩියත් දෙන්න විනාඩි පහකින් දායකින් කුඩා වැඩසටහන් මාලාවකුත් මේ සමඟ විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කුඩා වැඩසටහන් මාලාවේ පලවෙනි වැඩසරාන හැටියට මම කැමති හඳුන්වා දෙන්න මෙන්න මේ පොත අදම උපටනෑ හැටියට අරගන්නවා මේ පොතෙන් කොටස්කීපයක්ත් වලගම්බා මහරජ්ජුරුවෝ කියන මෙෙන පොත මේ පොත ලියලතියෙන්නේ පුරාවිද්‍රයා චක්‍රවර්ති පුරාවිද්‍යා පරියේෂණ ශූරී පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමි අපි කවුරුත් දන්නවා මේ අපේ මේ ධනන්ද හාමුදුරුවෝ පුරාවිද්‍යා ගවේශෂණවල නියලලායින්න ඇතිවරේ එක් බව. දැ මේ පොතේ තියෙනවා විසිවෙනි පිටුවේ දෙවැනි පරිච්චේදේ මෙෙන මේ වගේ කොටසක්. මොකත් දෙේගෙන් කියන්නේ මේ හොඳින් ශ්‍රවණය කරන්න ඊට පස්සේ අපි මේකේ අර්ථකතනයක් බලමු ඉතා සුළු කාලයක් ඇතුළද. මහානාග උපරජු හණයට පැමිණේ මහින්දාගමනය සිඳුවීමට පෙර බව වන්සකතාවලින් පෙනේ. එහෙත් ඒ වන විට මේ දිවයිනෙහි විසේෂෙන්් රෝහණයේ බෞද්ධයන් සිටි බවට සැලකිය හැකිය. බුදුරදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ මහාකාලනම් කෙළඹියෙකුට ලැබි හත්තොට්ට නම් ජනපදෙහි වැඳුම්පිදුම් ලබමින් වැඩ සිටි බව ධාතුවන්සේ සඳහන් වී. මහානාග කුමාරයා ධාතුන් වහන්සේ ඔහුගෙන් ලබාගෙන පෙරහරින් මාගමට වැඩමවා දාගයක් කරවා පුද පූජා පැවැත්වීය. මේ කටයුතු බාරව මහාදේව නම් තෙරනමත්ද සිටි බවපෙනේ. එතා පැහැදිලිව මේ කත් මේ මේ කියනදේ මෙ හැම දෙන වටාගත යුතුයි. මේ එල්ලාවල්ල පූජි එල්ලාවල මේදානන්ද හිමියන් ප්‍රකාශ කරන්නේ. මහිදු මහරාතාන් වහන්සේ ලංකාවට වැඩම කරන්නටත් පෙර මේ රටේ බුදු දහම ව්‍යාප්තු වෙලා තිබුණු බවයි. දැන් මෙතෙන්දි මහනාග කියන්නේ කවුද මහනාග රජ්ජුරුවෝ කියන්නේ දේවානම් පීතිස්ස රජ්ජරුවන්ගේ උපරජ්ජුරෝ. මේ දේවානම් පීතිස රජ්ජුරුවෝගේ දේවිය වහදාපු අඹගෙඩියත් දුාම මහනාග රජ්ජුරුවන්ට ඒක මහනාග රජ්ජුරුවෝ කන්න ඇතුව දේවානම් පී තිස්ස රජ්ජරුවන්ගේ පුතා මේක අනුබව කරලා එයා නැතිවෙනවා. මේක මහනාගව විනාශ කරන්න ද අප කුමන්ත්‍රණයක් බව තේරුන් ගත්ත මහනාග එයාගේ බිසවයි එයාගේ පිරිවරයි සමඟ අනුරාධපුරයෙන් පලා යනවා රෝහණයට. ද මේවකොට මීහි රතාන් වවාන්සිතාාවම වැඩම කල නෑ. ද රෝහණයට ගිහාාම ද මෙස්වාමින්වාන්ස තා පැහැදිලි කිය රෝහණයේ බද්ධන් ටිය කියලා. දැන් හේනම් පැහැදිලි නේද. හිදුම රහතන් වහන්සේ පැමිණීමට පෙර මේ රටේ බෞද්ධයන් සිටි බව. එවිතරක් නෙමෙයි මේක පැහැදිලිව කියනවා මේ කියන ලලාට ධාතුන් වහන්සේ වඳමින් පුදමින් ධාතුවක් හැටියට බුදුරදුන්ගේ මේ ධාතුව ආරක්ෂා සහිතව තියන් හිටියයි කියලා කවු්ද හත්තොට්ට කියන ගම්මාන හිටියේ කළඹියා. එක ඇනමොකක්ද. බුදු දහම දන්න ඇති දු හාමුදුරගේ වට්නාකමක් නැති පිරිසක් ලලාටධාර් ආරක්ෂා ක්‍රමින් වදනාමාන කරනවද නෑ තොර මේ පේ නමොකක්ද බුදු දහම මහිදු මාරහතන් වන්සේ වඩින් ඉස්සෙල්ලා මේ රටේ තිබුණු බව. ඉතිහාසේ හොදර තියෙනවා මේ මේ පටහරි සතෝසයි මේ පූජ එල්ලාවල ේදානන්දහිමියන් විසින්මක මේ ප්‍රකාශයට පත් කල තියෙන්නේ. ලිකිතවන්න මේ වාචික වන මේ ලිකිතව. ඉලට බලන්න එක කියනවා මහනාද කුමාරයා. ඊලකට මහානායකු මාරය මේ ධාතුන් වහන්සේගේ වටිනාකම තේරුම් අරගෙන පෙරහැරිින් මාගමට වඩම් වනවා. ද බලන්නක බුදුදහම එන්නත් ඉස්සෙල්ලා මේ රටේ ධාතු වන්දනාව තිබිල තියෙනවා. බුදුන්ගේ ධාතුවන්දනා කරන්නේ රජ කොල්ල පෙරහරම් වඩම් ෝල තියනවා මේ මන මේ කියන්නේ මේ දානන්ද හාමුදුතුරේ පොතේ කියන්නේ.ඒ කියන්නේ ඉතා පැහැදිලිව තේරෙනවා ු මීදු මහරහතන් වහන්සේ වැඩමීමට ප්‍රථම මේ රටේ බුදුදහම තිබුණු බව ධාතු වන්දනාව තිබුණු බව බුද්ධ ධාතුලට ගරු කල්ල සලකපු බව සියල්ලම ගම්වේවා මේ චේදයෙන්. ඊටත් වඩා එක අවසාන කොටස තමයි මකක්ද මේක තියෙනවා මේ කටයුතු බාරව මහාදේව නම් තෙර නමක්ද සිටි බව පෙනේ දැම්බලන් භික්ෂපරපුර ඉඳල තියෙනවා තෙර නවක් සහල්ලාට මේ කියන විතර රහතු වහන්සේ මද කියන්න බෑ ඇ මහතර නමක් එතකොට මහතරණන් වහන්සේ වැඩේ ඉඳල තියෙනවා කොහෙද මේ කතා ගන්න රෝනේ රෝණේ.මන්ුරාධපුරේ එනෙමයි. අන්න එක තම අපි පැදිලිව කියන්නේ. මෙහිතුුම රහතන් වහන්සේ කියලා කියන්නේ අනුරාධපුරයට බුදුදහම ගෙනගිය අරහතුන් වහන්ේ නෙවෙයි අනුරාධපුරේ මැත්ත ලංකාපුරයේ බුදුදහම වියකිලා ගිහිල්ල විකෘතු වෙලා ගිය අවධියක නැවත බුදු දහම නගා සිටවන්න තමයි උන්වහන්සේ මේ හාට වැඩම කලේ. ඒමික් මේ රටේ බුදු දහමතියන්නේ ේතුව මහිඳදුම හරහතන් වහසේ නොවයි බුදුන් වහන්සේමයි. ඒක ඇි පැහැදිලිව කියන්නේ. මේ මේ කතාාවතුළ පැහැදිලිව ගම්මේ වෙන්නේ මේදු මහරහතන්හන්සේ වැඩි මඩින්ටප්‍රතම ලංකාවේ බුදු දහම තිබුණ ලලාට ධාතුන් වහන්සේ වන්දනා කලා රජවලේ ධාතුන් වහන්සේලාගේ ටිනාකම හඳුලාගේ පෙරහැරයා වඩම්මලා නියම ස්ථානය තිබිල පුත පූජා වැදුම් පිදුම් කළා ඒ විතරක්නෙ මේ ඒව බලා හදාගන්න තෙර නමක් පවා. කිය කියන්නේ මේ රට මෙිහිදුමහා රහතන් වහන්සේ වඩින්න පෙර බෞද්ධ රට බව බුදුදහම තිබූ බව ධාතුවන්දනා කරපුරට බව තෙරවරුන් වැඩ සිටි බව ඉතා පැහැදිලිව පිළිගනි්දී අපේ ප්‍රශ්නය ඇයි අපි බුදුන් වහන්සේ භාරතයට තල්ලු කරන්න උත්සාගන්න කියන එක බෝමිස්්චති මේ කල්පනා කළ බලන්න.